මොන ප්‍රශ්න තිබුණත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා විපක්ෂයේ විපක්ෂනායකකමට කිසිදු හානියක් නොවන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මුළුමහත් රට ඒකරාශී වෙලා මේ රට ගොඩ ගැනීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. එහෙම නැතුව මැතිවරණ වේදිකාවෙන් වේදිකාවට අපි අහවල් එක දෙන්නම් කියලා බොරු ප්‍රචාර අරගෙන ගිහිල්ලා වසර 75කට පස්සේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත්තැන්නට පත් වෙලා තිබෙනවා. දැන් මෙතනින් මිදෙන්න නම් මෙතනින් ඉදිරියට යන නම් මහ ජනතාව ගැතේ මේ වැඩේ තිබෙන්නේ. දේශපාලන පක්ෂ අතේ නෙවෙයි. දේශපාලන පක්ෂ පාලනය කිරීමේ බලය මහ ජනතාව සතුයි. එහෙනම් ගමට ආවහම දේශපාලන පක්ෂවල කණ්ඩායම් ඒ අයගෙන් අහන්න ඕන ඔබව අපි පත් කළා තිබෙනවා පාර්ලිමේන්තුවට. ඔබට එතන ජාතික සභාව ඇති කළා තිබෙනවා. ඔබ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට එකඟ වෙලාද? ඔබ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට එකඟ වෙලාද? ලෝකයේ අනිත් රටවල් හිස ඔසවා ගත්තා වගේ ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ තැනකට හිස ඔසවා ගන්න නම් අපි සියලු දෙනා එකට ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා සැබෑ දේශපාලන වෙනසක අවශ්‍යතාවය ඒ ධූරයේ බාර ගන්න අවස්ථාවේදී තුමා ප්‍රකාශ කරා. ඇත්ත වශයෙන් ශ්‍රී ලංකාවේ මහ ජනතාව කනගාටු වී යුතුයි. දැනට වසර 25කට උඩදී එතුමා මේ රට බාර ගත්තා නම් අද ලෝකයේ ඉහළ රටක් හැටියටයි ශ්‍රී ලංකාව වැජඹෙන්නේ. ඒ නිසා සමස්ත ශ්‍රී ලාංකික මහ ජනතාවත් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. දේශපාලන පක්ෂවලට ඕන දේ කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. දේශපාලන පක්ෂ පාලනය කිරීමේ බලය තිබෙන්නේ මහ ජනතාව සතුවයි. එහෙනම් මහ ජනතාව ගන්නියම් ගම් මට්ටමින් ඒ සඳහා පෙළගැසී යුතුව තිබෙනවා. පසුගිය දින කීපය තුළ බැංකු පද්ධතිය කඩාගෙන වැටෙයි කියලා බැංකු එළියට අදින්න නොයෙකුත් පහත් මට්ටමේ ක්‍රියාවන්ටවල ඉදිච්ච දේශපාලන පක්ෂවල නියෝජිතයන් නැවත ඒ අයගේ මනස වෙනස් කළා. ඒ අයගේ මනස ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් යොමු කිරීම මහ ජනතාව විසින් සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ තිබෙනවා සැප්තැම්බර් මාසයේ අගවන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒක එසේ මෙසේ කර්තව්‍යයක් නෙමෙයි. සියලු දෙනා වගකීම බාරගන්නේ නැතුව පැනලා යනකොට තනියෙතුමා බාරගත්තා. නමුත් අපිට ඇහෙනවා සමහර අය කියනවා එතුමා පාර්ලිමේන්තුවෙත් නැතුව ඇයි මුදල් ඇමතිකම තියාගෙන මෙහෙම කටයුතු කරන්නේ? එතුමා තබාගත යුතුමයි. මොකද එතුමා තනියම එක බාරගත්තා නම් ඒ තනි වගකීමට අනිත් අය සහයෝගය දෙනවා නම් එතුමා ඒ වගකීම අවසන් කළ යුතුව තිබෙනවා. ඒ නිසා කිසිම සැකයක් නැහැ. එතුමාට ඒ අවස්ථාව ශ්‍රී ලාංකික මහ ජනතාව සලසනවා කියන්නේ ශ්‍රී ලංකාව ආසියාවේත් ලෝකෙත් ඉහළ තැනක වැජඹෙයි කියන එක බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. මොනවා හරි අහන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එතුමා දැන් ඊයේ ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා විපක්ෂ නායකවරයාට ඇවිල්ලා රජයට සහයෝගය ලබා දෙන්න කියලා. එතෙන්දී සාමාන්‍ය දේශපාලනයට එන ඕනෑම පක්ෂයක මන්ත්‍රී කෙනෙක්ගේ අරමුණ ඇමති කෙනෙක් දක්වා යන්නේ. ඇමති කෙනෙක්ගේ අරමුණ කැබිනට් අමාත්‍ය ධුරයක් ගන්න. දැන් විපක්ෂ නායකවරයාගේ සමහරට අරමුණ අගමැති වෙන්න හෝ ජනාධිපති වෙන්න. නමුත් ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා ජනාධිපති ධුරය සඳහා මම උදව් කරන්නම් කියලා. එතකොට ඔබතුමාට පැහැදිලිව කියන්න පුළුවන් ද එකතු පහදු වුණොතෙන් අගමැති ධුරය දැන්න බලාපොරොත්තුවක් තියෙනවද? මම හිතන්නේ ජනාධිපතිතුමා කියපු කතාව නිවැරදිව තේරුම් ගත යුතුව තිබෙනවා. එතුමා කිව්වේ අගමැතිකම බාර ගන්නවත් කරුණක් නෙවෙයි විපක්ෂ නායකකම ආරක්ෂා කරලා දෙන්න. අද පුවත්පතේ කියවල බැලුවොත් පේනවා විපක්ෂ නායකකමත් ආරක්ෂා කරලා දෙන්න. විපක්ෂයත් ආණ්ඩුවත් එකට ජාතික ප්‍රශ්නවලදී ක්‍රියා කළ යුතුයි කියන පණිවිඩය ජනාධිපතිතුමා විපක්ෂ නායකවරයාට ලබා දුන්නා. ඒ වගේම කිව්වා ජනාධිපතිකමට ඉතින් ආසාවක් තියෙනවා නම් ඒකත් දිනා ගන්න අවශ්‍ය උදව් උපකාර කරන්නම් කියලා. ඇත්ත වශයෙන් ඒක මම දකින්නේ පොඩි ළමයෙකුට කියපු පුංචි කතාවක් ඇදීර. නෑ මම අමතකද එක්සත් ජාතික පක්ෂයේ සජිපෙස මොකද එකතු වෙන්න අදහසක් නැද්ද ඔබතුමාලට? අපි සියලුම දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නයි අවශ්‍ය කටයුතු කරමින් තිබෙන්නේ. මොකද අපිට අපෙන් කැඩී ගිය කොටස සමග එකතු වීමෙන් පමණක් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ කැඩී ගිය කොටස අපි එකට හිටියේ. එකට ඉඳලා පරාදයි. වෙන් වුණාම කොහොමත් පරාදයි. එහෙනම් අපිට එකට ඉඳලා පෙරදිච්ච කණ්ඩායමක් හැටියට එකට ඉඳලා දිනලා තියුනේ නැහැ. එකට ඉඳලා පෙරදුණා. වෙන් වුණාම දින්න. එතකොට එකට හිටපු කණ්ඩායමට එකට ඉඳලා දිනන්න බැරි වුණා නම් ආයෙත් එකට හිටියත් දිනන්න බෑ. එහෙනම් දිනන්න නම්
සියලු දේශපාලන පක්ෂ දිනාගත යුතුයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කරමින් ඉන්නවා. ලබන මාසෙදී එක්සත් ජාතික පක්ෂය නායකතුමා බලාපොරොත්තු වෙනවා ජාතියට අවශ්‍ය කරන පරිදි අපේ පක්ෂ ව්‍යවස්ථාව මාරු කිරීම සඳහා පියවර ගන්න. ඔබතුමාගෙන් පිළිතුරක් බලා ලැබුණේ නැහැ කියලා මම පැහැදිලිව අහන්නේ. සජබේ එක්සත් ජාතික පක්ෂය එකතු පහත් වෙන්න කැමති නැහැ. ඉතින් ඔයාට ඕන පිළිතුරු මට දෙන්න බෑනේ. මගෙන් පිළිතුරු දුන්නා. හරිද? ඊළඟට කියන්නේ නායකතුමා කියනවා මේ විපක්ෂනායකකම රැකලා දෙන්නම් කියලා. ඒ කියන්නේ ඒකට අනුෂ්මද දෙන්නේ නැහැ. සැකයක් තියාගන්න පුළුවන් නේ ආණ්ඩුවක් වුණාම දැන් මාධ්‍යවේදී මහතුරු කියනවා මේ හදන්නේ මාධ්‍ය මර්ධනය කරන්න කියලා. ඒතන තනි ආසනයක් තිබිච්ච අපි ජනාධිපති ධූරයට ගමන් කරනවා නම් අපිට මාධ්‍ය මර්ධනය කරන්න ඕනද? නැහැනේ. අපිට විපක්ෂ මර්ධනය කරන්න ඕනද? නැහැනේ. තනි ආසනෙන් ජනාධිපති වෙන්න ආර්ථික විද්‍යාව අනුව රට විනාශ කළ තිබෙන මොහොතක ඒ සඳහා උපායශීලීව දේශපාලන ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂයක් හැටියට කිසිසේත්ම අපිට අවශ්‍ය කරන්නේ නැහැ විරුද්ධ පක්ෂයක් පාලනය කරන්න. හැබැයි ඒ අය පරණ පුරුද්දට හිතනවා ඇති විරුද්ධ පක්ෂයේ කඩාබිද තමයිද කියලා. නැහැ, විරුද්ධ පක්ෂයේ ශක්තිමත් කළ යුතුයි. විරුද්ධ පක්ෂය ආරක්ෂා කරගත යුතුයි. විරුද්ධ පක්ෂයටත් රට පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු වලට සහයෝගය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තියෙන්ම ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඉටු නොකිරීම මං හිතනවා අර අපේ සම්ප්‍රදායික දේශපාලනයේ තිබෙන කුරිරුකම, දුෂ්ටකම, ඊර්ෂ්‍යාව, තණ්හාව කියන කරුණු වලට බැඳිලා ඉන්නවා. ඒකෙන් මිදෙන්න තිබෙනවා. ඒ කියන්නේ පක්ෂනායකකමට අවජලයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඒකනේ කියන්නේ. ආණ්ඩුවක් වුණාම විරුද්ධ පක්ෂය ආරක්ෂා කරන්න ඕන. දැන් මේ කරන්නේත් ඒක. අනිවාර්යෙන් ආරක්ෂා කළ යුතුයි. මේගොල්ලෝ තියාගන්නවද? ඒකත් කල්පනා කළ බැලිය යුතුයි. පාලකයන් තමන්ගේ විරුද්ධ පක්ෂය සකස් කරගත යුතුව තිබෙනවා. ඉතින් අපි තනි ආසනෙන් හැදුවා නම් තවත් මොනවද අපිට ආන්න තියෙන්නේ? The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.